ස්වාමීන් වහන්සේ අපි ගෙදරවලල හුරුතලියට බලල්ු එම බල්ල බලල්ු ඇති කරනවා හිටි ගමන් දැන් එහෙම සතෙක් නැති වුනහම හොඳටම දන්නවා ස්වාමීන් වහන්සේ මේ හැම කෙනෙක්ම මැරෙනවා කියන එක ඒ මනට ඒක දරා ගන්න හුඟක් අමාරු වෙනවා ඒ වගේ වෙලාවකට කොහොමද ස්වාමීන් වහන්සේ ඒකට මුණ දෙන්නේ ඒ කියන්නේ දැන් ළඟදීද නැති වුනේ? හරි. වැඩි තියෙන්නේ දැන් ඒ සතාට උනත් ඒ කියන්නේ දැන් මෙහෙමයි. එදා තේමිය ජාතකයේ බලනකොට එදා බෝධිසත්වයන් වහන්සේගේ කිරණ ඒ තියෙන ධ්‍යාන ඒ අලි අහලා දන්නවත් දන්නේ අලි අශ්වෝ එහෙම සැරිසරන්න උනා මේ අර. ඒ කියන්නේ රාජධානී ආවනේ. රාජධානිය වල දැකලා මේ තාපසවරු ඒගොල්ලන්ගුත් අතහැරලා ඒගොල්ලන්ගුත් තාපසවරු වුණා. එතකොට ඒගොල්ලන්ට කාපු අශ්වෝ අලියෙම ඔහේ නිදැල්ලේ යන්න උනා. එතකොට ඒ කියනවා ඒ අනිත් අය ධ්‍යාන වඩලා උන්වහන්සේ ඒක පුරුදු කළා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා කියලා. මේ සත්තු ඒ කිරණේ ශාන්තිය දැකලා ඒගොල්ලන් මේ දේවලෝකෙ ඉපදුනා කියනවා. එතකොට දැන් ඔය සතාට උනත් තමන් මේ පිහිට වෙන්න නම් ඒ කියන්නේ මේ මොනවාද තමන් එයා ගැන වරි වෙන්නේ නැතුව හිටියම ඒ කියන්නේ ආයවර එතනින් එයා දැන් ඉපදිලා ඉන්නේ කොයි හරි එයා දැන් ওই ළඟ ඉන්න ඕනේ කොහොම හරි ඒ ළඟ ඉන්න කෙනා උඩට යනවා තමම දැකලා දැන් ওই සෝවාන් වෙලා අනිත් අය ගොඩ එනවා කියන්නේ මොකද්ද මොකද තමන්ගේ සද්ධාව තමන්ගේ හිතේ ශක්තිය තමන්ගේ වඩාන යන මේක අනිත් අයට ස්පර්ශය වෙනකොට ඒගොල්ලන් එකපාරටම අප්ලිෆ්ට් වෙලා යනවා ඉතින් තමන්ට ඔක කරගන්න ඕන නම් එයාගේ ෆොටෝවත් තියාගන්න අරකයි එයාගේ තියෙන පාවිච්චි කරපු ඒවාත් අයින් කළා තමන්ගේ තියෙන මේ මතක් වෙන එක මේවා කරාම අනිවාර්යයෙන්ම එයාට හරි විදිහට පිහිටක් වෙනවා මම එයා ගැන වැරදි කිව්වේ නැහැ නේ මොනවත් නේද මොකද ඒක මෑනියන්ට එක බලපාන එකක් නේ